ගුප්ත විද්‍යා දේශ කලා කෙත ගෞරව කීර්ති ආචාර්ය සාමිනිසුරු ඉන්දික උපාලි කප්මාත්මා සහ සරත් නාරගල කප්මාත්මාටයි සත්පත්තිනි දේවාලයේ හොරණ වෙලනිය මගේටන්නේ සත්පත්තිනි දේවාලයේ නාරගල අපේ සරත් කප්මාත්මාට මේ දෙදෙනාට තමයි අපි නඩුව කියන්නේ මෙම මඩුව බාර කරන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කළේ මගේ තමත්ම ගෞරවයෙන් ආරාධනා කරන අපේ පීඩාස කප්මාත්මාට චාරිත්‍රානුකූලව දැත්තේ පොදීලා අපේ මේ මඩු පින්කම ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න ඊන්පසුව අද දවසේ සුවිශේෂණ මනර්ධනයක් ඒ තමයි මෙම ගම්මඩු මහෝත්සවය සඳහා සහභාගී වෙන සියලුම නර්තන ශිල්පීන් සහ බිනවාදකීන් සියල්ලම මෙම යහන්තප්ප නර්තනයේ සහභාගී වෙනවා. එදා දැන් මේ යහන්තප්ප නර්තනයේ පෙර ආරම්භ වන මඩුමංගල්‍ය ආරම්භ කිරීම සහ මඩුමංගල්‍ය බාර දීම මේ අවස්ථාවේදී සිදු කරනු ලබනවා. කප්මාත්‍රා දෙවල ප්‍රොන්දුවක් සඳහන් කළා. මෙතන සිට පටන් ගන්නා මේ නර්තන සාහි චාරිත්‍ර වාක්‍ය සියලුම දේවල් එළිවෙනතුරු කිසියක් අඩුවකින් තොරව සියලු දේ නිසි ආකාරව ඉටු කරනවා කියලා අපිට පොරොන්දු වුණා. ඒසයි බලාපොරොත්තු වෙනවා මේ නිසි ආකාරව ඉෂ්ට කළා. මේ සතර පෙරවේ සියලුම ආතුරයන්ට ඒ වගේම රටවාසී ජනතාවට ත්‍රිවිධ හමුදාවට ශ්‍රී ලංකා පොලිසියට සිවිල් ආරක්ෂක බලආයතනයට ඇතුළු මේ රටට යම් සේවා කරන සියලුම දෙනාට සිතක් සාන්තියක් වේවා. දිවල් දෙවියන්ගේ පීඩ ලැබේවා. සිරි දෙවියන්ගේ රැකවරණයේ ආශිර්වාදය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් සරත් නාලගර කප්මාත්මා ඇතුළු ඉන්දික උපාලි කප්මාත්මාට මෙසේ අපි මඩුව පාර කරු ලැබුවා. I know, okay,
ප්‍රණමාමි භක්තිංහ සතතං රත්නකරේ ධර්ම මංගලංෝ මම විරස මුනිඳං බුදු රාජාවි ශේෂ්ඨං බුද්ධහතිරත්නත්තේ ධම්මරත්නේ සංඝරත්නේ කියනවා කියන්නේ මහා සංඝරත්නේ ත්‍රිවිධ රත්නය අද මේ ස්ථානයේක එහෙනම් වැඩම කළා කියලා නේද මහා සංඝරත්නේ වැඩම කළා හන්දාවේ එහෙනම් මහා සංඝරත්නේ වැඩම කළා කියලා සත්‍යහාරය කළා නම් මේ යාගෝම සංඝල්ලේ පද සීලේ පිටවලා කොහොමhari නේද එහෙනම් මේ අප පාස්වර්ඩ් බාර දුන්නේ ආහරි ඉතින් ඔන්න ත්‍රිවිධ රත්න ප්‍රේම වැඳලමස්කාර කළා අවශ්‍යයක් ගත කියනවා කොහොමද දැන් සබේ දෙවනවත් කොතුමා කොහොමද යාල්මේ සාක් මා සාක් තලාඩු බොමාඩු බොමාඩු කියන්නා සක්කල් බම්ම කරුණ ගහන්දර සිද්ධ විද්‍යාහාදරාදී කියන්නා වූ කියන්නා වූ විස්තුම් කොටියක් දෙවි මහරජුන් වහන්සේලාගේ නාමයේ ගුණ මුදුපත් කරලා මුදුපත් කරලා ලකු මුදුපත් කරලා අවශ්‍ය ගත කියනවා අංහරි මොන පුතුමා දෙවනවත් අවශ්‍යයක් ගත්තා කියනවා ඊට තුන්වෙනිවත් පුතුමා එහෙනම් අපෝ මෙලොවට බිහි කළා වූ හරි දයාවර දෙමව්පිය දෙපළ එහෙනම් සිහිපත් කළා සිහිපත් කළා වැඳ නමස්කාර කළ අවශ්‍යයක් ගත කියනවා අංහරි මොන පුතුමා එහෙනම් දහන අවශ්‍ය ගත්තා කොහොමහරි ඒ වගේම තමයි පුතුමා අද මෙවැනි ආකාරයට ආකාරයෙන් මේ නැත්සේ රංගලක් වන්න නේද එහෙනම් මාගේ පියාණන් තමයි නේද කලාපුෂන් ජනාධිපති සම්මාන කොහොමහරි කලාපුෂන් ලබා දෙන්නා මාගේ පියාණන් තමයි මිල්ලනියේ එහෙනම් ඈ ඒ මිටි කුතුමාගේ වහම රංගලක් වන්න නේද ලංකාම සීදීන් එහෙම දන්නේ නේද ඉතින් එතුමා මිල්ලනිය කියන නමන තමයි මේ මිත් මාමා කියලා ආරාධනා කරන්නේ නේද කොහොමහරි එතුමාගේ ඒ අලා හැකියාව පුරුදු වෙලා එහෙනම් අද මෙවැනි ආකාරයට යාගොහම සාන්දි කරන්න කොහොමහරි එතුමාගේ පිටේ තමයි මට තියෙන්නේ ගුරුතුමා ආන්හරි අද මේ මෙතන නැති වුණා එහෙනම් ඈ කොහේ හෝ ලෝකෙක ඉඳලා එහෙනම් මන්දියා බලලා බලලා නේද එහෙනම් ආශිර්වාද කරනවා ප්‍රථමයෙන්ම කොහොමහරි එතුමාට එහෙනම් නිවන් පුරවන් කරේවා කියලා ප්‍රාර්ථනා කරා ආදරය කරමින් ඈ එහෙනම් ඉන් අනුමෝදන් කරලා ප්‍රාර්ථනා කරන්න ඕනේ කොහොමහරි එතුමාට තමයි කියන්නේ නේද එහෙනම් තියොන්න ගුරුතුමා මේ ප්‍රධාන අවසර ගත කියනවා ආන් හරි ගුරුතුමා අද මෙමය ආගොහම සාන්තිය එහෙනම් ආ මේ කරලා ගන්න නේද එහෙනම් කරන්න ආරාධනා කරලා මෙන්න මේ විදියට පෙර චාත්‍රයක් විදියට කොහොමහරි මේ තෑගි හොක්කුවක් නේද එහෙනම් ආ ඒ සුදු අතකි මසලා නේද ආන් එහෙනම් ආ මෙන්න මේ විදියට ආරාධනා කළා ආරාධනා කළා අද මේ ශේෂ කළා මේසේ ඉන්නව අපගේ පියදාස ගම්පතින් මහත්මයා විසින් නේද කොහොමහරි දේවරංග ස්ථානයේ රංගවල දේවරංග ස්ථානයේ එහෙනම් ගරුබඩු කරන්නා වූ එතුමා තමයි මේ ආගෝම සාන්ති ප්‍රධාන දන අරගෙන වසර 29ක් අනුරාඩ මේ මඩු මංගල්‍යය කරන්නේ එහෙනම් තිගුරුතුමා මතක් කරේ යටි මොකද මේ අපගේ පියදාස ගම්පතින් මහත්මයාගේ එහෙනම් ඒ දයාබර බිරිඳ අන්තරම කොහොම අපිට ලෙන්ගතුයි ආන් එහෙනම් අපිට කේතිය අද කොයි ලෝකේ හෝ ඉඳලා කොහොමහරි මඩු මංගල්‍යය බලනවා එහෙනම් ඒ වගේම තමයි ගුරුතුමා හස්සිරාජ දෙන්නෙක් වගේ ඉඳියා පුත්‍ර රත්නේ දෙපළක් කොහොමහරි නේද එහෙනම් මගේ සමන් මහත්මයා එහෙනම් ඒ බාල මනුණුන් නේද කොහොමහරි යම් කිසි ආකාරයකින් නේද එහෙනම් කාලේ තුමාලා වැදුණු රෝගාබාධ නිසා නේද කොහොමහරි ආ එහෙනම් වෙලෙන් සමිගන්න වුණත් ආන් හරි අද කොය හෝ සිට මේ මඩු මංගල්‍යය ඇත්තරම එහෙනම් අද මෙතන ඉන්න ආශිරාජ දෙන්නෙක් හිටියා වගේ තමයි පුත්‍රත්යන් දෙපළ කොහොමහරි කොහොම ලෙන්ගතු කමින් එහෙනම් අපිත් එක්ක ගොඩාක් බැඳීමෙන් ඉන්නවා නේද එහෙනම් ඒ සිය බවුල මේ වගේ කොහොමහරි තුමාලට අපින් අනුමෝදන් කරන්න ඕනේ එහෙනම් ඒ වගේම තමයි මේ වසර 29ක් යන පුරාවට පුරාවට මේ මඩු මංගල්‍යය කරන්න දායකකාරක මූලිකුණ අපේ නිදාස්කම්පති මහත්මයාත් එක්ක හිටපුවේ එහෙනම් නේද
එදා මේ මඩුමංගල්‍යයේ පවත්වන්න මුල් ආරම්භය කරපුවද මහත්වරු කීප දෙනෙක් පද දියුතුන් අතර නෑ නේද එහෙනම් එතුමාලා සීපත් කළා පින් අනුමෝදන් කරන්න ඕනේ පින් අනුමෝදන් කරන්න ඕනේ ආව ගමන තමයි අදත් මේ කරගෙන යන්නේ වසර පාසා කරගෙන යනවා එහෙනම් නේද එහෙනම් ඉතමත් උත්සාහසන්තන්ද මින් කරන්නේ නේද හරි ඒ අද මේ අදත් මේනේ ආකාරයට මේ මඩුමංගල්‍යය කරා තිගුරුතුමා එහෙනම් මේක මාස දෙක තුනකට ප්‍රථමයෙන්ම ආරාධනා කරා කොහොමහරි මේ මඩු මංගල්‍යෙ මෙන්න මේ විදිහට කරලා දෙන්න කියලා ආන් එහෙනම් තිගුරුතුමා මගෙලේ සහෝදරෙක් නේද කොහොමහරි අපේ પરම්පරාව එහෙනම් මේ කලාව තමයි රැකගෙන යන්නේ මේ උන්නති රැකගෙන යන්නේ කොහොමහරි ඉතින් අපගේ ඒ හොරගල දේව ආරහන්තේ එහෙනම් නේද එහෙනම් ඒකට දේව ආරහන්තේ කරුකඩේතු කරන්නා වූ සත්කීර්තිමත් සත්කීර්තිමත් සරත්නාරකල මෙතුමා නේද කොහොමහරි එතරම් මගේ සහෝදරෙක් එහෙනම් ආදරේ කරුණාව දයාව මෛත්‍රිය තියෙනවා කොහොමහරි එල්ලත් එක්ක එකතු වෙලා යනවා ගමනක් එහෙනම් ආ ඒ ගමනට අපි කොහොම පිටසක් එකතු වෙනවා කොහොමහරි ඉතින් අපිට බාධක එන්න පුළුවන් කප්කටුළු එන්න පුළුවන් අනේ ඔව් නමුත් අතාරින්නේ නැහැ එහෙනම් අතාරින්න උත්සාහ කරත් අතාරින්නේ නැහැ කක් උනත් කෙලින් ගලන්නේ නැහැ මන්නම් බලනවා අතාරින්නේ අතාරින්න දෙන්නේ නැහැ එහෙනම් එහෙනම් ගුරුතුමා අපි දෙන්නගේ බැඳීම මේකයි කොහමහරි අතරම අපි මේ ඔක්කොම කලාකාර පිරිසේ එකතු වෙලා ඉන්නේ එහෙනම් මේ මඩුමංගල්‍යය කරන්න මේ වගේ සහෝදර බැඳීමක් එක්ක ආන් හරි නේද එතුමාගේ ඒ වැඩිමහල් සහෝදරයා නේද එහෙනම් අපගේ තලකල දේවරංශේ කටයුතු කරන්නා වූ දානන්ද කප්පතිරි මහත්මයා කොහමහරි ඒ වගේම අපගේ සුසන්ද මහත්මයා නේද එහෙනම් එල්ලමල්ල තුන් දෙනාම ඉන්න බලන්නකෝ પરම්පරාව කොහොමද කියලා પરම්පරාවම ඈ එහෙනම් ගැබෙලෙන්න ඕනේ නේද කොහමහරි ඒක තමයි ඉතින් ගුරුතුමා කලාව කියන්නේ මේ මඩු මංගල්‍ය අපි දෙන්න ඇවිල්ලා බාරගත්තේ එහෙනම් මේ අහන්න දකින්න පිටන්න ගුණ දෙන්න කරන්න නේද ගුණ දෙන්න පිටුමාද මේ ආ කොහොම සාන්තිර පැමිණලා ඉන්න කොහොම වටිනා කියන එහෙනම් මේසේ එහෙනම් නේද නම් දරාගත්තා හොඳ කලාව උත්මය කොහොමහරි උත්මය කියන්නේ ගුරුතුමා උත්මයන්ට එහෙනම් මොකද මේ කලාව ඇත්තරම මේක අද විකුණගෙන කරන කලාවක් කොහොමහරි නමුත් මේක රැකගන්න බොහොම උරදරන කලා උත්මයලා අද මෙතෙන් පැමිණලා ඉන්නවා කොහොමහරි ඉතින් අපගේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අධිකාරියවරයෙක් වශයෙන් කටයුතු කරා සේවය කරන්න ඒ වගේම තමයි අපගේ යුද හමුදාවේ සේවය කළ විශ්‍රාමගත දැන් හැබැයි දෙකෙම විශ්‍රාම කොහොමහරි නමුත් හැමදාම එහෙනම් සමාජයට යම්කිසි නේද කොහොමහරි එයක වටිනාකමක් කියලා දෙනවා අදට ආන් හරි මූලපතේ හරි දාලා නේද එහෙනම් මේ මෙන්න මේකයි කොහොමහරි මෙන්න මේක තන මේ මුල එහෙනම් අද කියන එක අපගේ නේද එහෙනම් එයා නිහාල්පත් විසය නේද කොහොමහරි මේ ආදරේ කරුණාව දයාව දින අපේ ගුරු උත්තමෙක් නේද එහෙනම් අද ආරාධනෙන් පැමිණලා සිටිනවා ආන් හරි ඒ වගේම තමයි ගුරුතුමා මේ ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කළා සේවය කළා ශ්‍රාම ලබා ගත්තත් අද නේද එහෙනම් අපගේ අල්ලි දේව ආරාධනයට කොහොමහරි ඇත්තටම නැදක් කියන්නව එහෙනම් අපි ඉදිරියේදී තුමා කල්ලියට එනවා කොහමහරි එහෙනම් අපගේ ජවින්ද මහත්මයා පොතුපිටියේ ජවින්ද මහත්මයා ඔන්නේ ඉතින් තුන් කට්ටුවක් එකතු වෙලා ඉන්නවා නේ ඔව් හතර කට්ටුවක් පහ කට්ටුවක් එනකොට ගොඩාක් ඉරේ පිටිපස්සේ ගොඩාක් කට්ටිය අකමැති නේද කොහමහරි ඒක ගැටලුවක් නැහැ එහෙනම් එහෙනම් අපේ ජවින්ද මහත්මයා ඒ වගේම එහෙනම් නේද ගුරුතුමා අපගේ රයිගම කුමාර මහත්මයා අපේ කප්පත්ති මහත්මයා කොහමහරි අද මේ මඩු මංගල්‍යයට පැමිණලා ඉන්නවා එහෙනම් ඒ වගේම ගුරුතුමා බොහොම පිරිසක් පැමිණලා ඉන්න නම් වශයෙන් කියන්නේ කිය බොහොම වෙලාවක් යනවා කොහමහරි ඉතින් ගුරුතුමා අද වාදන ශිල්පීන් නැටිර නේද එහෙනම් අපගේ සුසන්ද මහත්මයා කොහමහරි වාගේම තමයි අපේ ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කළ විශ්‍රාම ගත්තේ අපේ ලක්ෂිත මහත්මයා ලක්ෂිත මහත්මයා නේද එහෙනම් වාගේම තමයි අපේ දැන්ට යුද හමුදාවේ සේවය කරන කුෂාන් මහත්මයා එහෙනම් අපේ නාරක සරත් මහත්මයාගේ ගෝලරත් දැක්කන උපුල් මහත්මයා කොහමහරි ඒ වාගේම තමයි අපගේ පොදපු ක්‍රුවන් දෙපළක් ඉන්න අපගේ යුද හමුදාවේ සේවය කර ඇහැට සම්මත් වාගේ එහෙනම් පුතරත් දෙපළ චාරුගත් මහේස් මහත්මයා මහේස් මහත්මයා දෙන්නකෝ එගියත් එනවා අනේ ඔව් ඒ වගේ මලින්ද මහත්මයා අනේ එහෙනම් ඒ වගේ මගේ ආව ජීව මාත් එක්ක එකට ඉන්න අපේ ප්‍රදීප් මහත්මයා එහෙනම් නේද එහෙනම් මහත්මයා වගේ සිගිදි මහත්මයා ගොඩාක් පිරිසක් ඉන්නවා නම් වශයෙන් කියන්නේ ගොඩාක් කියන්නේ කිය ගොඩක් වෙලා යනවා නේද පූජාවත් කරනවා එහෙනම් මේ අපි කියවනවා විතරයි මේ කරන්නේ නැහැ කියලා අනේ ඔව් අනේ මේ වැඩේ කරන්න ඕනේ නේද එහෙනම් ඉතින් අපිට හොඳ රත්න ශිල්පී වාදන ශිල්පී පිරිසක් අද ගැටුව කරගෙන දිනනවා කොහමහරි අහන්න දකින්න පිටන්න කුළු දෙන්න මේ මඩු මංගල්‍යය කරන්න ඕනේ නේද? ඉතින් අපි මේ සභාවේ පැමිණලා සිටිනා වූ සිය දෙනාගෙන්වත් ඉලා සිටින්නේ නේද? කොහමහරි මේ මඩු මංගල්‍යය net එකෙන් බලන්න එහෙනම් ඈ අන්දකින් අහන්න අහන්න සතුරු වෙන්න කොහමහරි මේ සතුරු වෙන්නේ නේද? එහෙනම් මේ ලේදාන්තු මේ ලෙඩරෝග නිවාරණය වෙනවා. නිවාරණය වෙනවා නේද? අස්වන්නට සාන්තිය දුගන්නට සාන්තිය කලවන්ට සාන්තිය ගෙඩ වැළවේ සාන්තිය. සාන්තිය නේද? ඉතින් මේක දැන් වසර ගානක් තිස්සේ දෙන්නේ කොහමහරි මඩු හරියට කරලා දීපු නිසා එහෙනම් මේ අවුරුද්දේ මේ විදිහම කරනවා අන්හරි මගේ සහෝදරයෙක් වෙන නේද එහෙනම් අපේ
සරත්නාරක මැතිතුමාට මොහරි නේද එහෙනම් ආරාධනා කරනවා ආරාධනා කරනවා කතා කරන්න මොහරි එහෙනම් කතා කරලා අපි මේ මඩුව කරමු බොහොම හොඳයි අපට ගම්වාසීන්ටත් වලාත්වාසීන්ටත් රටටත් එහෙනම් රටවැල් සියන්ට කොමහරි සිතක් සාන්තියක් යහපතක් උදා වෙන්නා වූ පරිණත චේතනාවේ යුක්තව ඵලීලා ගත කටයුත්තක් කොමහරි මෙන්න මේ ගුණාදී සත්පත්ති දේවයන්ගේ වහන්සේ ප්‍රධාන මඩුමංගල්‍යයේ බුදුන් සිලපන්නා වූ දෙවියන් මැද පුදා ගන්නා වූ දේව මඩු සාන්තිය එහෙනම් වසරක් පාසා පවත්වාගෙන ඉන්න එහෙනම් මේ ගුණාදී බොහෝ දෙනෙක් ආධාර උපකාර කරනවා උපකාර කරනවා අර අපේ පත්තින මහත්මයා කතා කරලා කියන කිව්වා ඇසුරන් හට සාන්තිය දුටුවන් හට සාන්තිය කළුන් හට සාන්තිය සුබ වැඩෙන සාන්තිය කොහොමහරි ඉතින් උන්නාගේ මේ සාන්තිය නියමිතේ ලබයි ලබා ගන්න ලබා නේද සෙට්ටවියත් උන්නාගේ අහන් ඉතිහාම වල තියෙන මේක 35ක කියමන් කියවන මේ මඩුමංගල්‍ය හමාර වෙනකොට කොහොමහරි සියලුම දෙනාට නරමනායකට අපට අහගෙන ඉන්න අයට සිතක් සාන්තියක් වෙනවා එහෙනම් නේද එහෙනම් මේ පළ විසි ලබා ගන්න කියලා දැනුවත් කරනවා දැනුවත් කරනවා ගුණාගේ එහෙනම් මෙන්න මේ මඩුමංගල්‍යයට පැමිණියා වූ කොහොමහරි කලාකාරන් වන්නා වූ එහෙනම් නේද අපගේ පාරම්පරික එහෙනම් මේ ශේත්‍රයේ ශාස්ත්‍රයේ උරුමකම් ඇති උරුමකම් ඇති උරුමකම් ඇති උනාගේ වාදන ශිල්පීන් ආහරි නර්තන ශිල්පීන් එහෙනම් අප මහත්මයලා කොහොමහරි වාසියක් පමුණවාගෙන තියෙනවා අනේ එහෙනම් නේද එහෙනම් බොහොම ගෞරවණීය විදිහට ආරාධනා කරලා ආරාධනා කරලා ආසගානත් තියෙන්නේ කල්ලාතු උනාගේ දිනෙන් කරවාගෙන කොහොමහරි උනාගේ තියෙන වැඩත් එහෙනම් නේද එහෙනම් එළන ආකාරයට ආකාරයට අපේ ආරාධනාව ලැබලා ලබාගෙන ලබාගෙන ගුණාසේ ඒ ඉල්ලීම ඉෂ්ට සිදු කරලා දෙන්න පැමිණේ බොමහරි යනුම කලාකාරක මහත්මයා ආදර ගෞරවයෙන් පිළිගන්නවා පිළිගන්නවා ඉතින් ගුණාසේ එහෙනම් ඕනම දෙයකට තියෙනවා මුල්ල මැද අග කියලා කොටස් තුනක් තුන් කොටාසයක් බලමෙම ගුණාසේ එහෙනම් මේ බාර දුන්නා වූ ආරාධනා හෙප්පේ තේරුම තමයි මේ මඩුමංගල්‍ය අර කියාපු ආකාරයට කරවා ගන්න බොමහරි කරපු ඉල්ලීම ඉල්ලීම මේක ගුණාසේ එහෙනම් උපාලි මහත්මයාටත් මටත් විතරක් දුන්නා නෙවෙයි බොමහරි මේ
රාජකාරිය භාරගෙන භාරගෙන නේද එහෙනම් උපාපතල්ලාහිලා සියලු දෙනා එක්ව කරන කටයුත්තන් නිසා මේ වගකීම අපි සියලු දෙනා භාරගත යුතුයි සියලුම භාර දෙනා භාරගත යුතුයි ඉතින් උන්වහන්සේ මාගේ වැඩිමහල් සහෝදරය එහෙනම් ප්‍රධාන දායකත්වයක් මහත්මයා කොහොම හරි ඒ කලකල ශ්‍රී නාරායණ දේව රංගස්ථානයේ දේවාලාධිපතිතුමා ප්‍රධාන කොහොම හරි මහත්මයා රාශියක් මෙතෙන්ට පැමිණලා ලැබිලා ඉන්නවා ඈ එහෙනම් ඒ වගේම උන්වහන්සේ අපගේ මට්ටේට මහත්මයා කොහොම හරි එක් වශයෙන් නර්තන ශිල්පීන්ට එහෙනම් නේද ඒ වගේම උන්වහන්සේ අපගේ පොතුමිණියේ චමින්ද මහත්මයා ආන් හරි මාතුලාවේ චමින්ද මහත්මයා ඇතුළු ඇතුළු මහා පිරිසක් ඉන්නවා එහෙනම් උන්වහන්සේ විවිධ හමුදාව නියෝජනය කරන පොලිස් දෙපාර්තමේන්තුව සිවිල් ආරක්ෂක අංශය එහෙනම් ඇතුළු ඇතුළු බොහොම නිලතල දරන දරන උසස් නිල දරන පංගුවක් විශ්‍රාම ගිහිල්ලා කොහොම හරි ඒත් නවත් ඉන්නේ විශ්‍රාම ගන්නෑ මේකේ මේකෙන් විශ්‍රාම ගන්න නේද එහෙනම් ඒ වගේම උන්වහන්සේ වටිනා කියලා කලා ශිල්පීන් රසක් පින්නවා කොහොම හරි මේ අහන්න බලන්න නර්මන්න බලාගෙන ඉන්න සීල දෙනාගේ සිස්සන සන්තෝෂයෙන් විදිහට ආන් එහෙනම් මංගල්‍ය දිවංගේ ආශිර්වාදය ලැබෙන විදිහට කරලා දෙන එක අපේ උසගම කොහොම හරි උන්වහන්සේ පළමු කොටම අපිට දෙන්න ඕන විනයක් අනේහෙනම් මේක හොඳට අහං ගන්න දෙන්න කොහොම හරි පළමුවෙම ඉල්ලීමක් කරනවා එහෙනම් වැඩි හිටි ගමට මුල දිව යුතුයි ආන් හරි ඒක අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා කොහොම හරි වෙන කතාවල් කතා කරලා පස්සේ කිවිරය කියන්න එපා එහෙනම් ඒ නිසා උනාගේ එහෙනම් වාදක මහත්මයාගේ මේ ස්ථානයට කොහොම හරි වැඩි හිටියෙක් වශයෙන් අද ඉන්නේ උනාගේ අපේ ලක්ෂිරි මහත්මයා ලක්ෂිරි මහත්මයා පොත ගුරු පරම්පරාවක් කොහොම හරි එහෙනම් දෙර කියන જાති උනාගේ කජු කන්නවා වගේ කන්නවා වගේ ඈ සාත්‍තරේ එහෙනම් ඉතින් ඒ නිසා කොහොම හරි උනාගේ ශාස්ත්‍ර වන්දයාගේ වැදගත්කම තමයි එහෙනම් නේද සියලු දෙනාත් එක්කම සියලු දෙනාවත් වත්සන් කරගෙන කොහොම හරි නේද එහෙනම් එකට වැඩක් කරන්න පුළුවන් ගම තමයි සාත්‍තරේ කියන්නේ එයන් බලවහන් ශ්‍රේෂ්ඨවන්ත සාත්‍රෙත් ඔයත් තියෙන මහත්මයෙක් එතුමාගේ පියතුමත් එක්කත් අපි රාජකාරිය කරන්න එතුමා ලැබෙනවට ලබන පිංගල තිබුණා ඒ බැවීම තමයි අදටත් තියෙන්නේ ආන් එහෙනම් මේ දේරවාදක මහත්මයලා කොච්චරෙක්ද වාදක මහත්මයලාගේ ප්‍රධානත්වය ලැන්නේ යාට හරි එයාට අහුකම් දිව යුතුයි එහෙනම් එයාගේ උපදෙස්වලට වාදක මහත්මයලා කටයුතු කළ යුතුයි ඒක තමයි ඉල්ලීමක් මේක තර්ජනයක් නෙමෙයි එහෙනම් තේරුම් ගන්න එහෙනම් තමයි මෙතන වෙලපාලියෙන් වෙලපාලියට වෙල මහත්මයලා මේ ගන්න යන්න කියලා ඒක බඩුව ඉවරනකයි ආ යුතුයි කොහොම හරි නර්තන ශිල්පීන්ගේ වගකීම මම බාර දෙන්නේ එහෙනම් තමා සහෝදර අපගේ පොතුමිණි චමින්ද මහත්මයාට එහෙනම් එතුමා තමයි මේක මෙහෙවන්නේ නර්තන ශිල්පීන්ගේ කොහොම හරි තා ආදර ගෞරවයෙන් ඉල්ලන්නේ මේක එහෙනම් මේකේ ඉදිරියට මිස්ස කරලා දෙන්න එහෙනම් උන්නාසේ කාල වේලාවේ හැටියට හැටියට කතාවට කිව්ව පෙළපාලිය බරක් වෙනවා කියනවා කොහොම හරි නමුත් මේ අවස්ථාවේ හැටියට සියලු දෙනා නියෝජනය කළා එහෙනම් වචන සුවල්පයක් කතා කරන්න කියලා කොහොම හරි නේද එහෙනම් අපේ පොතුමිණියේ චමින්ද මහත්මයාට මම මේ ආරාධනාව එක්කෝ බාර දෙනවා කොහොම හරි දවසක නේද එහෙනම් රූපමහායා පීඨිකින ත්‍රිසිංහලේම අං එනාම ජනප්‍රිය පහ පොළවක් තමයි ගුරුනාන්දේ කොහොම හරි මේ අප මේ අපගේ නේද නිකම් බූගඩ බූගඩ එහෙනම් ඕල් මඩු නේද අං හරි 29 39 ගුරුනාන්දේ પરම්පරාවෙන් પરම්පරාවට පැවතගෙන එන්නා පැවතගෙන එන්නා වූ වාසනාවන්ත පොළොව ගුරුනාන්දේ ශ්‍රී ලංකා දූපේ කොහොම හරි නේද එහෙනම් උපන් අපංකම් දින නර්තන ශිල්පීන් සියලු දෙනා නඩු ස්ථානයක් තමයි මේ ආන් හරි මාද්දරෝ ඒ වගේම ගුරුනාන්දේ වාදනයේ සියලු දෙනාම සහභාගී වුණු කරක් එහෙනම් ඉතින් ගුරුනාන්දේ පෙර සංසාරේ පටන් ගුරුනාන්දේ දෙවියන් බුදුන් වෙනුවෙන් බොහොම හරි ආගේ පවතින රටේ එහෙනම් ෘතිය වෙනුවෙන් ආන් හරි නේද පෙර සංසාරේ කපුලත කොණාගම කාශ්‍යප ගෞතම කියන එහෙනම් සූපතුරුගේ කාලයේ ඉඳන්ම ගුරුනාන්දේ බොහොම හරි දෙවියන් වෙනුවෙන් අපකප වෙච්ච ලොකු ගායක પરම්පරාවක් අපේ දේ සිට වර්තමානයේ දක්වා ගෙනල්ලා එහෙනම් වර්තමානයේ උත් අනාගතයට ගෙනියන්න තියෙන ඉඳ තමයි ගුරුනාන්දේ අවුරුදු 29ක් තිස්සේ මේ කලාව මේ මහා පොළොවේ පවතින්නේ අංගෙ ගුරුනාන්දේ මේක ඇද නර්තන දේශයේ මහා රාජ්‍යයක් ගෙන්නලා එහෙනම් එන දිවි ලෝකයක් වගේ බබලවලා කොහොමහරි මෙතන ඉතිහාස ගුරුනාන්දේ එහෙනම් මේක කරවා දෙන්න කරවන්න කරවන්න ගුරුනාන්දේ අපිට නොපෙනෙන එහෙනම් මේ වබගරියේ ඉන්න ගුරුනාන්දේ මේ දායක කාර්ක මූලික කොහොමහරි වාසී පලාපාගේ සීළු දෙනාගේම ගුරුනාන්දේ අයියක් තිය තමයි අද මෙතන දිනන්නේ කොහොම හරි ඉතින් එතුමාලා ගුරුනාන්දේ අතීතයේ ගත්තු
පටන්ගැන්ම එහෙනම් දක්කා රුණාද බොහොම ලස්සනට ගෙනල්ලා තියෙනවා. ආන් එහෙනම් රුණාදේ මේකට වේස මහන්සි වෙලා එහෙනම් මේ ආරෝග්‍ය සපේලා මේ නර්තන ශිල්පීන්ට මුදල් අතල් ගෙවන්න මේ කලමනාකාරීත්වයට රුණාද අපි ස්තුතිවන්ත වෙනවා. ස්තුතිවන්ත වෙනවා. රුණාද එතුමාලා තමයි අත්ත වශයෙන්ම මේ සංස්කෘතිය රැකෙන්න රැකෙන්න මුල් පුරුක. කොහොම හරි එහෙනම් රුණාද එතුමාලා මේක කරුවේ නැත්නම් කරුවේ නැත්නම් ගෙවියම් මදින්න රුණාද අපිට හම්බ වෙන්නේ නැහැ. කොහොම හරි මේක හදාගෙන අපි බලන්න වෙනවා. අපි බලන්න වෙනවා. රුණාන්සේ එහෙනම් රුණාන්සේ පෙර සංසාරේ හරියට එහෙනම් මේ දෙවියන් මුතුන් වැඩමු මිනිස්සු විසින් කොහොම හරි පළවෙනි අඩිය තිබ්බ තැනේ අයිය අයිය මොදලකට තෝරාවල් බලලා බලලා දෙවියන් නැත්ද කියන්නේ දෙවියෝ අහලා රුණාන්සේ කොහොම හරි ගුණනාන නුවර සුවඳ තියෙන හින්දා තමයි රුණාන්ද මෙතුක්කල් මේක පැවතගෙන ඉන්නේ පැවතගෙන ඉන්නේ මේ රුණාන්ද මේ ශ්‍රී සිංහලේම එහෙනම් නුවර මළුව මහා ජනප්‍රියයි කොහොම හරි මේක රුණාන්ද කරන්න එහෙනම් තව මේ ගමේ නම රටේ ලෝකෙ හැමතැනම තියන්න ආන් එහෙනම් ඉන්න රුණාන්ද දායකකාරක මූලික ගාය තමයි නේද කොහොම හරි මහත් වේසක් දරලා තියෙන දරලා තියෙන රුණාන්ද එතුමාලාගේ ඒ මහන්සිය නිවෙන්න ඕනේ හිටු උදේ වෙද්දි ඒකට තමයි රුණාන්දසේ මෙන්න මේ පූජාවල් ටික දෙවියන් අහන විදියට අහන විදියට යන්නේ පිට ලැබිලා නේද අඳුරු බලවේග මේ ස්ථානවල දුරින් දුරට වෙලා දුරින් මොදේලා ආලෝකයක් මේ රත්නයට ලැබෙනවා මේ ගම්වාසී දිනු වෙනවා එහෙනම් ඉගෙනීම් කරන ළමයින්ගේ අධ්‍යාපන කටයුතු දිනු වෙනවා කොහොම හරි එහෙනම් කියන රැකී රක්ෂා ගෝයන්දා වල සම්බන්ධ දිනු දිනුටපත් වෙනවා එහෙනම් නේද රුණාන්දසේ එහෙනම් මෙන්න මේ ශාන්ති කර්මේ කරවා දෙන්නා වූ ඒ අයගේ රුණාන්දසේ ආන් හරි ස්තුතිවන්ත වෙනවා කොහොම හරි සංස්කෘතිය රැකෙන්නේ එහෙනම් රුණාන්දසේ වගේම ගොඩක් දේවල් අපේ පාලි මහත්මයා සරත් මාධ්‍යමේ ඉතිහාසය ගැන කිව්වා කොහොම හරි ලකුරාද මේ පූජාවල් ටික එහෙනම් ආමන්ත්‍ර පුතුමාලත් අපි එකට එකතු වෙලා පාලි මහත්මයාගේ අපගරුත්වය රැකෙන්නත් ආන් හරි යන්ගේ මේ පිට ගමඩ මේ පිට ලැබෙන්න මේ ආතුරුදරන්ගේ සියලු දෙනාගේම ගුරුනාන්දසේ මහන්සියේ එහෙනම් පාලියක් ඔප්නැන් වෙන විදියට එයට පාමන තුරු මේක බාරගනිමින් බාරගනිමින් ගුරුනාන්දසේ එහෙනම් දෙවියන්ට ඇහෙන්න පරිදි දෙවියන් දකින්න පරිදි දකින්න පරිදි මේ උතුම් පූජාවල් ටික කරගෙන යන්න බොහොම හොඳයි මේ කාරුණික නිවේදනයයි පොලිසියේ පොර පොලිසියේ මහතුන් දන්වා කියනවා මේ මහපාර අයිනේ බයිසිකල් හැමතැනම පිටිලා දාලා තියෙනවා තරණකල ඒවා මේ කෙට්ටණිය ඇතුළේ ඉරි පහත චින්තාව වලට ගියන් දාන්න කියලා මේ කාරුණික නිවේදනය ඒ බයිසිකල් එක්ස්ට්‍රා මහතුන් තරණකල නැගී ඉන්න මේ පිටිලේ ඉරි චින්තාව වලට ගියන් දාන්න ඔබ විශ්වාසයි. Thank you.